දූෂණය වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්.ටිවිෂන්ටෙලිවිය. ලු තුපහැරණයකින් දෙසිය හැත්තැවැනි ටෙලිවැකිය ආරම්භ කරන්ට හිතුව නේද. මහබැංකුව කඩල පැන්න අර්ජුන් මහින්ද්‍රව අල්ලගන්ට බැරිවුණු උන්දලා චාමරගුණ සේකරව ඇල්ලුව වගේ කියලා. මේ චාමරගුණ සේකර කියන නම හෙරිිදරව් කළේ ඇමති විජේදහස රජපක්ෂය. අර අපේ මේ මුහුදේ ගිලුණ කියලා පිහිතාන ඉන් රසායිනිිකනව නේද හෙමකක් ගිල්න්න කියලා පහිතානන්න අනේනද. ඔ ආං ඒකට මේ වන්දිගන්ට ගේමක් ගහලා අර ඇමරිකානු ඩොල මිියන? දෙසිිය පණහා කරමේ එංගලන්තේ කවන්් එහෙකට අරගත්තා කියන කියෙන අං එයාගේ නමත් චාමර ගුණසේකර. එහෙමන නේද. එලියටාවේ දැඟඉතිං වැඩිමකට සිංගප්පුර ගිය අර්යුන් මහින්ද්‍රන්න අල්ලගන්ට බැරිවුණු උන්දලා මේ චාමර ගුණසේකරෙක්ු කොහෙන් අල්ලගෙන්න්න ඒවිදනේද. එහෙම අල්ලගෙන වෞත්තිතිං මෙන්න කැට්ට හොන්ඳේ. දැන් ඊටත් වඩා මේ තව ටිකදවසිකින් මෙන්න මෙහමත හැට පුලුව හොන්ේ ක් ්‍රස්පර්ල් කියලා නවක් එහෙම ගිනි ගත්තයි කැට්ටමක ද ගනිිගන්න පෙවුණ. පෙන්වුවන අපිත් නේද. එවුණට මේ ඒකේ ඒ කියන තරම් හානික රසායනක ද්‍රවවිති බිලනෑ නිකං එහන් මෙහිම ප්ලාස්ටික් කටක් විතරයිති බිලතියෙන්නේ ඒව මේ මාධ්‍යය මව්පු කතානෙපුතා! ඔවර මේ නිකං සෙලවෙන මනසවගේ කියලා කිවොත් ඒකත් ඉතින් පුදමුවෙන්ට පහොන්දේ මේකාර ඉන්දියානු සාගරයේ මැධ්‍යරර් අම්ඹ ඇට්යක් වගේ තියෙන අමුතු ඇටේන නේද. දැන් ඊටත්තඩා මෙහෙ මැහුුණොත්, ඒත් ඉතින් පුදුවෙන්ට පහොන්දේ නඩදාන්ට සිංගප්පුරුව කියලා රටක් නෑ. බුණත් නඩුදාන්ට බෑ! නඩුදාන්ට උසාාවයක් ඕෝනෙනි අධිකරණයක් ඕනෙනේ නේද එතකොට සිංගප්පුූරුව තිබුනත් අධිකරණයක් නෑ. අධිකරණයක් තිබුනත් නඩු නෑ! නඩු තිබුනත් දාන්නෙ නෑ කියල නේද එමැහුණුත් ඉතින් කලබලවෙන්ටේ පාහොදේ දැන් ඔයේ ක්ස්ස්පල් නඩුව දැම්මද නැද්ද කියලා අත්ද වෙනකං හොයාගන්නට නෑහොඳේ ැවගිලුණේ විස්සයි විසිය එක මැයි විස්ස. තව දින දාහතරයි ඉතියනි අවුරදු දෙකම්පූර්ණ වෙනවනං සම්පූර්ණවෙන්ටේ නිසා සිංගප්පුූර හොයා ත්තුොත් අන අපිටත්කියන්ට කියලා මතක් කරනවා. දැන් මතක නේධර්මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයා එකැනේ ජනතා නියෝජිතයෙන් හිටපු උත්තරීතර තැන දිකේපු කතාව එකට්ටි එකක්මේ සිංගප්පුර කතාාව ගනි අපි කිව්ව දැන්නේද රටේ ජනතාව දෙකේ කොලේට දාළ කරපු කතාව මතකද ඒ කතාවට එදා මේ ජනතාවගේ චන්දයෙන් පත්වෙලාගේ මැතියමිතිලලා අත්පල සන් දෙමින් හුරේ දාපු හැටි මතකදනේද චන්දේ කල්දාල නෑ කල්දාන්ට චන්දයක් නෑ. දැනට මුදල් නෑ. ඒත් දැනට චන්දෙකුත් නෑ චන්දෙතියන්ට මුදල් නෑ මුදල්ති බුනත් චන්දය නෑ මතිකදී කතාාවනේද. විවාදල්වේ චන්දය කල්දානවා කියල්ල. චන්ද කල්දාල නෑ කල්දාන චන් දෙයක් නෑ දැනට මුදල් නෑ. ඒත් දැනට චන්දෙකුත් නෑ චන්දතියන්න මුදල් නෑ මුදල්ති බුුණත් චන්ද දෙයක් නැෑ. ැ එහමකිව්ව නපති රනිල් ජනත චන්දයෙන් පාලිමේන්තුටාපපු කෙනෙක් නෙමේ නේද. ජනතාව ප්‍රතික්ෂප කල පැරදිලා ගෙදර හිටපු කෙනෙක් නේද. එතකොට අර චන්දයන් පත්තවෙලාගේ අය සතුු වෙච්චිහිනා වෙච්චි හටිමක දෝට නේද. මේක එහෙම විකෘති පාලකින් ඉන්න රටා. නැත්තා මේ වෙලාවේ මේ රට. මේ රටේ ආර්ථිකේ ශක්තිමත් කියලා? කටක් ඇල්ල මනුස්්‍යෙකුට කියන්ට පුළුවන්ද මොලේ යාන්තන් කඳුලක් කරිතියෙන නේද. පලවෙෙනියක නයගන්නවා. දෙක ගත්ත නය ගෙවන්ට බෑ කියලා කල්ල්ලවා. තුගෙනියක රටේ ඇති දේපල විකුන්ලදනවා. හෙවරටක ආර්ථිකය ශක්තිමන් අලුත්ම ආර්ථකය ශක්තිමත් කරන ක්‍රමය මේක කියල කවරහරිකිවොත් ඉතින් අපඒ පිගම නේද. දැන්ගඔයේ ජාත්‍යන්තර නය ප්‍රතිවහ ගත කරන වැඩේ තියෙනවා නේද. ඒ කෙනත් ඔය දවිපර්ශය න හිමියෝ ඉන්නවානනි ආං ඒගොල්ලෝ? මැයිවලදී දේශය ණය ප්‍රතිව්වගත කරන්නට කියලා කියලා තියෙනවා. එහෙම කරන්නේ නැත්තම් අපි දේශය නය ප්‍රති්වගත කරන්නේ නෑ කියලලා කෙලින් කියන්ට ඕනි නේද කෙලින් කිව්ුවොත් අරහිෙන් හම්බෙන්නේ නෑ දැ මේ දවසල ඔය කරන්නේ හොරගල් අහුලන එක. දේශය ණය ප්‍රතිවවගත කර එක ගැන මැත්ති ඇමතිලා කියන්නේ පරස් පරකතා. සත්ත පහකට විශ්වාස නෑ හොදේ දේශය නයහිමියන් කෞුද ප්‍රධානතම කණ්ඩහෙම බැංකු ටික. බැංකු ස්වච්චාවෙන් මේ ආ්ුවටදීපු න. ප්‍රතිව ගත කරට කැමතියවි කෙලා හිතන්ට පුළුවන්ද. . මොකද මේ බැංකෝල තියන්නේෙ බැංකුකරන්ගේ අම්මත් පගේෙල්ලඉනිවෙේනි රටේ ජනතාවගේ මුදල්. දැනටමත් ඔය වාණජ බැංකු හතකවත්කම් සොයා බලමින් ඉන්නවලු දැන් රට තියෙන්න්නේ මේ තරම් බරපතල අගාදයක ප්‍රපාතයක. නැවගිලුණත් බෑංචුන් වගේ මහ උුන්දලා සතුටින්. එක හරි ඒයට මොනවා දැනවා දනේද මොකද මේ අය හොඳටම දන්නවා මොන තරම් විනාශයකට මේ රට අරන්ගියත් මහ උන්දල දඩු අම්නැති රටක් මේක කියලා. හරිද දැන් මෙවර ඔය මහබැංකු වාර්තාවතිීෙනවාන්නේේ ඒ මහබැංකු වාර්තාාවෙන් කියනවා මේ රට ආසන්න වශය නොදේ සම්පූර්ණයෙන්නමේ යෑ ආසන්න වශයෙන් ප්‍රපාතයට වැටුණේ කාරණා දෙකක් නිසා කියලා. එකක් තමයි ගෝටාබේගේ බදු ප්‍රතිපත්තිය සහ කාබනිික පෝර ජංජාලේ මේ තනි මිනිහෙක් ගත්තතිීන්දු. හරිද හිටපු මැති ඇමතිලා බහන්නිලාගෙන ඒ මයිසර් මාරයිසර්, නියමයිසර් කියලා. ත්පල සඳන්න අන්තිමට රටට මොකද වුණේ රථේ ජනගහනයෙන් සියයට හතලිහකට වැඩි පිරිසක් අධ්‍යාපනයට සහ සෞකයට තියෙන වියදම් කපාහරිමින් ඉන්නවා විශ්වාසක කරන අඔබ අධ්‍යාපනයට සහ සෞඛකේයට තියෙන වියදම් කපාහරිමින් ඉන්නවා සොකැමැත්ති ඒඇයි දන්නවා අද කෑමට යන වියදම ඉහලගිහිල්ලා මේ තත්තේ කෞද පෙන්නල දෙන්නේ මේ පාර මහ බැංක වාර්තාාව හොඳේ පොඩි එවුන්ගෙන් සියට හත ලිස්තුනකට වැඩියෙන් මන්ද පෝෂණය පෙෙනවා මේ තිය නොයි වාර්තාාව ඇතුළ යන්න රටේ ජනගහනින් සියයට හැටතුනක් කනවා නෙමෙයි ලෙවකනවා. ඒ අයට කැමති ආහාරකන්න ආදායම් නෑ. මේ සියල්ල මෙසේ තිබේද ජනතාව දැන් බිහෙතුත් නැති වෛද්‍යවරුණුත් නැති තැනකට පත්වෙලා දුක්විඩිමින් ඉන්න. ගේ දුොර ඉඩගඩම් හෝ උකස් කරලා පෞද්ගලික රෝහල්වල සැත්කම් සඳහා යන තැනට රෝගීන් අසරන වෙලා අතරමං වෙලා කිසිදු න්‍යාමණයක් නැති පෞද්ගලික රෝහලුත් ජනතාව හිත්තුම් මතේ හෝරගෙනකනවා. මෙහෙව් ටේ සෞඛකේ. ඇතුළේ ඇති මාෆියාව තව තවත් හොරා කෑම දක්වා අතල්වුව මින්තිබෙනවා. ඩොල සත දහනමේට. ගන්ටපුලුවන් පෙත්ත ඩොල සත අසූ පහට ගන්නවා ඇයි ජරාව කොමිස්කන්්ට ඕන නිසා හොඳේ. දැන් ඒටික විතරක් ලිවේ තවලියන්න මහා ගොන්නක් තියෙන. කොහොමනත් ඉතින් කමක් නෑ සතුට කාරණාවකුත්තියෙනවන නේද චල්ස් රජුරුවන්ට ස්ුභානාගතයක් ඒ රාජාභිෂයකේට අපි වගේ බංකොල්ලු ත්‍රටක ජනාධිපතිරත් ආරධනාකිරීම වනත්තින් නේද. මේ ශ්‍රීල්ලාංකිකින්ට ලබාදුන් ගෞරයක් කියේලා අද ටෙලිවැැකිය අවසන් කරන.